පහුගිය සතියේ මේ රටේ අනාගතය කෙරෙහි ඉතාමත්ම බරපතල විදිහට බලපාන නීතිමය වෙනස්කමක් පාර්ලිමේන්තුවේ සිද්ධ වුණා. ඒ තමයි විදුලි බල පනත පාර්ලිමේන්තුවේ සම්මත වීම. පළවෙනි වතාවට පාර්ලිමේන්තුවේ මේ රජයට 113ටත් වඩා අඩු ඡන්ද ප්‍රමාණයක් තිබෙන බව සනාථ කරමින් ඒ පනත සම්මත වුණා. මේ පනත පිළිබඳව සමග ජන බලවේගයේ හැටියට අපි පළමුව එහි ව්‍යවස්ථානුකූල භාවය පරීක්ෂා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් වුණා. ජනාධිපති නීතිඥවරුන් රඳවමින් මේ පනතේ ඇති පුරවැසි අයිතියට එරෙහි තත්වයන්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12(1) ව්‍යවස්ථාවට එරෙහි තත්වයන් අපි පෙන්වලා දුන්නා. ඒ වගේම මේ පනත ක්‍රියාත්මක වීමෙන් මේ රටේ පුරවැසියට සිදුවෙන අනතුර අපි පෙන්වලා දුන්නා. ඉතාම ඉහළ මට්ටමේ නියෝජනයක් සහභාගීත්වයක් ඇතුව අපි ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේ පනත් කැටුම්පත සම්බන්ධව තර්ක කළා. ඒක ප්‍රතිඵලයක් විදිහට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒකමතිකව තීරණය කළා මේ පනත් කැටුම්පත සමස්තයක් විදිහට ඒ එවකට ඇමතිවරයා සකස් කරලා තිබුණු කැබිනට් මණ්ඩලය අනුමත කරලා තිබුණු ඒ ආකෘතිය සමස්තයක් විදිහට 12(1) ව්‍යවස්ථාවට පටහැනි බව. සමස්තයක් විදිහට ඒක වැදගත් කාරණේ. එක වගන්ති අධ්‍යයක් විතරක් නෙමෙයි. ඉන්පසුව ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ආණ්ඩුව කල්පනා කරනවා නම් මේ ප්‍රසංස්කරණ කියලා ආණ්ඩුව විශ්වාස කරන මේ ප්‍රසංස්කරණ ඉදිරියට ගෙන යන්න ඕන කියලා ප්‍රතිපත්තිය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් ව්‍යවස්ථානුකූල භාවය පිළිබඳ ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා සංශෝධන 13ක් යෝජනා කරා. ඒ ඉදිරිපත් කළ තියෙන සංශෝධන හරහා මේ පනතේ තිබුණු රටට එරෙහි පුරවැසියට එරෙහි විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට එරෙහි ඉතාම නොසලකිල්ලෙන් කැටුම්පත් කරපු අනවශ්‍ය තරම් කඩිනමකින් කැටුම්පත් කරපු මේ රටේ අනාගතයට ඉතාම නපුරු විදිහට නරක විදිහට බලපාන්න පුළුවන් වගන්ති ගණනාවක් ඉවත් කරගන්නට හැකියාව ලැබුණා. ඒක ජයග්‍රහණයක්. සමගි ජන බලවේගය මේ පිළිබඳව වගකීවුතු දේශපාලන පක්ෂයක් හැටියට අනාගතයේ වගකීම් බාරගන්න බලාපොරොත්තු වෙන දේශපාලන පක්ෂයක් හැටියට මේ ආණ්ඩුවේ ඊනියා බහුතරයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තියෙන සීමිත බලය අනුව පුරවැසි අයිතිය ආරක්ෂා කරගන්න අපිට පුළුවන්කම ලැබුණා. නමුත් ප්‍රතිපත්තිය පිළිබඳ කාරණා තීරණය කරන්නේ අමාත්‍ය මණ්ඩලය, ප්‍රතිපත්තිය පිළිබඳ කාරණා සම්මත කරන්නේ පාර්ලිමේන්තුව. මේ පාර්ලිමේන්තුව තමන් පාර්ලිමේන්තුව තුල වික්‍රමසිංහ මහත්මයාට තියෙන ඒ ඊනියා බහුතරය පාවිච්චි කළා මේ පනත සම්මත කරත් අපිට හැකියාව ලැබුණා පාර්ලිමේන්තුවේදී පෙන්වලා දෙන්න මේ පනත තුල රටට ඇතිවන තත්ත්වය. මේ පනත හරහා අද තිබෙන ව්‍යුහය එක සමාගමක් අද තිබෙනවා. ඒ සමාගම ඒ මණ්ඩලය ආයතන 12කට කඩලා අද තියෙන අධ්‍යක්ෂක මණ්ඩලය වෙනුවට අධ්‍යක්ෂක මණ්ඩල 12ක් ඇති කරලා පරිපාලන වියදම් 12 ගුණයක් කරලා ඒ වගේම අද පුරවැසියට තියෙන පාලනය කොටස් 12කට කඩලා ඒ හරහා ඒ පුරවැසියාගේ අයිතිය පුරවැසියට මේ විදුලි බල මණ්ඩලය කියන තමන්ගේ කඳුළු වලින් තමන්ගේ ලේ වලින් මේ දශක ගාණක් තිස්සේ නිෂ්පාදනය වෙච්ච හැදිච්ච මේ වටිනා ආයතනය පිළිබඳ තීර පාලනය අහිමි වෙනවා. ඇමතිවරයාට තියෙන බලය වැඩි කිරීම වැරදි. හැබැයි මතක තියාගන්න අනාගතේ අපි බලයට පත් වුණත් අපිටත් ඒ අනවශ්‍ය බලය එපා. පුරවැසි අයිතියයි ආරක්ෂා වෙන්න ඕනේ. පුරවැසි අයිතිය ආරක්ෂා වෙන කාර්යපටිපාටියක් මෙහි තිබෙන්න ඕන. නමුත් මේ සම්මත වෙලා තියෙන පනත් කැටුම්පතේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ තමයි මේ සම්මත වෙලා තියෙන පනත් කැටුම්පත තුල ඇති වෙලා තිබෙන අනාගතයේ ඇති වෙන තත්ත්වය තමයි මෙම ඉතා වටිනා කවුරුත් තක්සේරු කළ නැහැ විශ්වාස කරනවා රුපියල් ට්‍රිලියනයකට වඩා වටිනා සම්පත් විදුලි බල මණ්ඩලය තුල තිබෙනවා කියලා. ඒ අනාගතයේදී ඒ වටිනා සම්පත් කෑලි 12කට කැඩිලා ඒවායේ කොටස් අනිවාර්ය ලෙස විකිණීම පිළිබඳ අවධානමක් මතුවලා තියෙනවා. අපි හෙව්වා පාර්ලිමේන්තුවේදී ඔබට ඔබ කියනවා මේක විකුණන්න නැහැ කියලා. හැබැයි විකුණන්න නැහැ කියලා කියනවා නම් ඒ වචනෙන් කියන්නේ අපි විකුණන්නේ නැහැ කියලා ප්‍රකාශිතව කියන්නේ. විකුණන්න නැහැ කියලා මේ පනතට ඇතුළත් කරන්න එහෙම කරන්න බැරි වුණා. විජේසේකර ඇමතිවරයාගේ අරමුණ මේ ආයතන වලින් කොටසක් විකුණා අනුසතු කර ඒ පාලනය සම්පූර්ණයෙන් පෞද්ගලික අංශයට පවරා දීම බව පෙනී ගියා. පෞද්ගලික අංශයට දෙන හැමදේම හොඳ නැහැ. සමහර දේවල් දෙන්න ඕනේ, සමහර දේවල් පාලනයක් ඇතුළු කරන්න ඕනේ, සමහර දේවල් පිළිබඳව මේ රාජ්‍ය සහ පෞද්ගලික අංශය එකතු වෙලා වැඩ කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි පුරවැසියාට අඛණ්ඩ විදුලිය සැපයීම. ඒ වගේම පුරවැසියාට සාධාරණ විලකට විදුලි ලබා ගැනීම පිළිබඳව තිබෙන තත්ත්වේනුත් මේ පනතෙන් අහිමි වෙලා තියෙනවා. මේ පනත් කෙරුම්පත හරහා
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ බලය නිසක ලෙසම දුර්වල කළ තියෙනවා. පුරවැසි අයිතිය වෙනුවෙන් තමයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව තිබෙන්නේ. ඒ ගැන වෙනම විවේචන තියෙනවා. හැබැයි ඒව පුරවැසිය වෙනුවෙන් තියෙන ආයතන. ඒ ආයතන නිවැරදි කරගෙන සුදුසු පුද්ගලයන් පත් කරගන්නවා මිසක් මේ පුරවැසියාගේ අයිතිය ගැන බලන්න, විදුලි මිල සාධාරණද කියලා බලන්න, විදුලි ක්ෂේත්‍රයේ මිලදී ගැනීම සාධාරණද කියලා බලන්න, විදුලි ක්ෂේත්‍රයේ ගන්නා ප්‍රතිපත්ති තීරණවල හරිවැරද්ද පරීක්ෂා කරන්න මහජන උපයෝගිතා කොමිෂන් සභාවට තිබුණු බලය සම්පූර්ණයෙන් පහයි අහිමි කළා තියෙනවා. නමට පමණක් තියෙනවා. හැබැයි අවසාන බලය විෂය භාර ඇමතිවරයා වෙත ලැබෙන ආකාරي ආකෘතියක් සකස් කළා තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම වැරදි ආකෘතියක්, පරිපාලන වශයෙන් දුර්වල ආකෘතියක්. එපමණක් නෙමෙයි මේ පනත් කිරුම්පත හරහා දැන් අපි දන්නවා අද මේ තියෙන නීති යටතේ දූෂණය සිද්ධ වෙනවා. තියෙන නීති යටතේ පාර්ලිමේන්තුවේදී සාකච්ඡා වුණා මේ රජ යටතේ, මේ ඇමතිවරයා යටතේ මේ රාජ්‍ය දේපළ වැරදි විදිහට අංශතු කිරීම පිළිබඳ බරපතල චෝදනා තිබෙනවා. ඒ වගේම විදුලි මිලදී ගැනීම පිළිබඳව අවස්ථා කීපයකදීම unsolicited, ඒ කියන්නේ තරඟකාරී කාර්යපටිපාටිකින් තොරව මේ විදුලි මිලදී ගැනීම පිළිබඳ බරපතල චෝදනා ඇති වුණා. අදානි සමාගමෙන් මේ ඇමරිකානු 7.26% විදුලි ඒකකයක් මිලදී ගන්න. කියන්නේ මේ අදානි සමාගමම ඉන්දියාවේ මාර්තු මාසේ ඉන්දියානු රජයට, ඉන්දියානු පද්ධතියට විදුලිය දෙන්නේ ඇමරිකාන් ඩොලර් 3.25% සමහර අවස්ථාවල 3.26%. අදානි සමාගමම ලංකාවේ 8.26%. රටවල් දෙකේ තත්ත්වයන් සමාන නැහැ පිළිගන්නවා. හැබැයි ඒ 8.26 අධිකයි, දෙගුණයක් අධිකයි. එහෙම වෙන්න බෑ. ඒ විතරක් නෙමෙයි අපි දැක්කා ඇමතිවරයා සත්භාවයෙන් කටයුතු කරන්නේ නැති බව. ඇමතිවරයා යම් වැදගත් කරුණු සංගවන්න කටයුතු කරන බව අපි දැක්කා. මොකද විදුලි බල මණ්ඩලය විසින්ම සාධාරණ ලෙස, තරඟකාරී ලෙස මන්නාරමේම මෙගවොට් 50ක සුළං විදුලි බලාගාර ටෙන්ඩර් කාර්යපටිපාටි යටතේ මිලදී ගැනීමට ටෙන්ඩර් කැඳෙව්වා. ඒ ටෙන්ඩර් කාර්යපටිපාටිය සෑහෙන දුරට අවසන් වෙලා තියෙද්දී මොකද කරේ? අන්තිම මොහොතේ තමන්ගේ හෙංචයියෙක් යොදවලා මේ ටෙන්ඩරේ මිල ගණන් විවෘත කිරීම නතර කරා. දැන් මේ වෙනකොට අපි කවුරුත් දන්නවා මේ තරඟකාරී ටෙන්ඩරවල අදාළ මිල ගණන් ඇමරිකානු ඩොලර් 7.5% ආසන්නයි. ඇමරිකානු ඩොලර් 7.5% ආසන්න අගයකට ලංකාවේදී වෙනත් සමාගම් වලට සුළං විදුලියම ලබා දෙන්න පුළුවන්කම තියද්දී 8.26%කට අදානිගෙන් ගන්න ඇමතිවරයා මේ කරන්න මේ ක්‍රියාදාමය දූෂිත ක්‍රියාදාමයක්. මේ ක්‍රමය පුරවැසි අයිතියට පටහැනි ක්‍රියාදාමයක්. මේක අනාගතයේ විදුලි මිල වැඩි වෙන ක්‍රියාදාමයක්. අපි පුනර්ජනනීය බලශක්ති රටට ගන්න ඕනේ, සුළං බලය ගන්න ඕනේ, අපි සූර්ය බලය ගන්න ඕනේ, නව පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය කරන්න ඕනේ. හැබැයි මතක තියාගන්න ඕනේ ඒ හැම දෙයක්ම සිද්ධ වෙන්න ඕනේ පුරවැසි අයිතිය ආරක්ෂා වෙන ආකාරයට. එනිසා මේ යෝජිත පනත හරහා අදටත් වඩා දැන් මේ දැනට තිබෙන පනත හරහා, ඒ පනතේ තිබෙන ප්‍රතිපාදන පිටු දකමින්, ඒවාට වඟු ගසමින් බැලූ බැල්මට දූෂිත දේවල් සිද්ධ වෙන බව අපිට පේනවා. අදානි ගණදෙනුව එහෙම එකක්. ඒ කියන්නේ කිසිම සැකයක් නැහැ. මම එදා මේ පිළිබඳව මම මාධ්‍යවල ප්‍රශ්න කරාම කිව්වා නෑ තාම සාකච්ඡා කරනවා, කැබිනට් මණ්ඩලය අනුමත කරාට තාම ගිවිසුමක් සංකල්ල නැහැ. දැන් ජනාධිපති උපදේශකරෙක් මගේ මූණටම කිව්ව රූපහානි සාකච්ඡාවක නෑ ඒක හරි තාම සාකච්ඡා කරනවා කියලා. අපි දන්නවා 8.26%ටම ගිවිසුම් අස්සම් කරනවා කියලා. තව දින කීපයකින්. එතකොට මේ ලෝකයේ සම්මත, මේ කලාපයේ සම්මත සාධාරණ මිල ගණන් වලට වඩා වැඩි මිලකට විදුලිය මිල දෙ ගැනීමට දැන් තියෙන පනතට කටයුතු කරනවා නම් දැන් තියෙන ආයතනයේ කොටස් 12කට කඩලා ඇමතිවරයාට විශාල බලතල ප්‍රමාණයක් ලබා දීලා ඒ කරන ක්‍රියාදාමය තුළ අලුත් පනත ප්‍රතිපාදන තුළ තවදුරටත් දූෂණ වර්ධනය වෙනවා. අපි මේ බොහොම ආඩම්බරෙන් කියන්නේ. අපි අමාත්‍යවරු ගන්න කාලේ එක රුපියලක් එක ඩොලර් එකක් දූෂණයට සහභාගී නොවෙච්ච අවශ්‍යින් අපි මේක කියන්නේ. ඒ වගේ නාඩම්බරෙන් කියන්න පුළුවන් අවශ්‍යින් අපි කියන්නේ. ඒ නිසා මෙම කාරණා සම්බන්ධව අපි පැහැදිලිව කියන්න කැමති මේ අලුත් පනත රටට එරෙහි පනතක්. ඒ නිසා සමගි ජන බලවේගයේ රජයක් තුළ මේ පනතේ අවශ්‍ය සංශෝධනයන් සිදුකොට රටට ආදරය කරන මිනිස්සු සමග සම්බන්ධ වෙලා, රටට ආදරය කරන ඉංජිනේරුන් සමග සම්බන්ධ වෙලා මේ රටේ අනාගතයේ බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳව අපි ඒක සහතික කරන්නා වූ නව නීතියක් මේ රටට ගෙනෙනවයි කියන කාරණය අපි කියන්න කැමතියි.